ඔන්න මේ වීඩියෝ එක නිකුත් කරනකොට දැනට BBC මාධ්‍ය ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා ඉරාන ජනාධිපති ඉබ්‍රාහිම් රයිසි මිය ගිය බව. BBC මාධ්‍යන එක හරි සතුටෙන් උජාරුවෙන් ඔවුන්ගේ වචනවලින් හසුරවල තිබ්බා කිසිවෙකුත් ජීවත් නොවන බව කියලා වගේ නිකන් සුදුත්‍යයක් දාලා කිසිවෙකුත් ජීවත් නොවන බව තහවුරු වෙයි වගේ කතාවක් කියලා තියෙනවා. කතා කරනකොට අපිට මේ සිදුවීමත් එක්ක ඒ රටේ ජනතාවගේ හැසිරීම ලෝක දේශපාලනික හැසිරීම වෙනකොට මේක අපිට හිතන්න පැතිකඩවල් රාශියක් තියෙනවා. ඒකේ හිතීමේ පරාසය වැඩි කරන්න වෙනවා. සාමාන්‍ය එකපාරට කාලගුණය වෙනස් වෙලා ගුවන් යානය කඩා වැටිලා මරණය සිදු වුණා කියන එක අපිට බැලූ බැල්මට පේනවා. නමුත් මේක පැතිකඩවල් කීපයකින් බලන විට විශාල සිදුවීම් ජාලාවක් මේ පිටිපස තිබෙනවා කියන එක අපිට සක්සුදක්සේ පැහැදිලි. එකපාරට වැසිබර කාලගුණ තත්ත්වයක් ඇවිල්ලා කාලගුණය වෙනස් වෙලා අතරතුර මේ ගුවන් යානය කඩා වැටීම, ඊට පස්සේ ඊශ්‍රායල් සහ පලස්තීන යුද්ධය, ඉබ්‍රාහිම් රයිසි ජනාධිපතිවරයා බටහිරට කරන බලපෑම, ලෝක බලතුලනයට කරන බලපෑම, ඒකද්‍රව්‍ය ලෝකයක් බිඳවැට්ටවීම සඳහා කරන ඔහුගේ බලපෑම, බහුද්‍රව්‍ය ලෝකයක් සඳහා රුසියාව සමග ගනුදෙනු කරන ක්‍රියාව, කොරියාව වැනි රටවල් සමග ගනුදෙනු කරන විදිය, මේ දේවල් එක්ක බලනකොට ලොකු සිදුවීම් ජාලාවක් මේ පිටුපස තිබෙනවා කියන එක අපිට ගන්න පුළුවන් කාරණාවක්. අනික ඒ රටේ කවදාකවත් ඒ රටේ මිනිස්සු ජනාධිපතිවරයා වෙනුවෙන් අවදි වුණා මිසක් ඔය ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී හිටියා මිසක් තමන්ගේ තමන් වෙනුවෙන් යුද්ධය කරන, තමන්ගේ බලය වෙනුවෙන්, තමන්ගේ අභිමානය වෙනුවෙන් යුද්ධ කරන ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී හිටියා මිසක් ජනාධිපතිවරයා කුණ්ඩෙකින් මෙච්චරක් හොරගම් කළා, මෙච්චරක් මෙහෙම කළා එහෙම කියන්නේ ගියේ නැහැ. ඊට පස්සේ දැන් මේ වෙනකොට ජනාධිපතිවරයා මිය ගිහිල්ලා තියෙනවා. එතකොට ඔවුන් කවදාකවත් කියන්නේ නැහැ ජනාධිපතිවරයා කර්මය නඩුව අහනකොට ලෝයර්ලා නැහැ කියලා කියන කතාව කියන්නේ නැහැ ඒ රටේ ජනාධිපතිවරයා වෙනුවෙන්. නමුත් ඔබලාට හොඳම උදාහරණයක් තමයි ඔවුන් ජනාධිපතිවරයාගේ ගුවන් යානය අතුරුදහන් වූවා කියන මොහොතේ සිට ඔවුන් කිව්වේ දෙවියන් වෙනුවෙන් යාඥා කරන්න කියලා. නමුත් අපේ රටේ වෙන්න ජනාධිපතිවරු ඉන්න කට්ටිය කියන්නේ මොනවද? මේ දේවල් මිත්‍යාවල්, මේ මිත්‍යාවල් පස්සේ යන්න එපා, දෙවිවරු පස්සේ යන්න එපා, අභිචාර ක්‍රම පිළිගන්න එපා කියලා. මම මේ අභිචාර ක්‍රම පිළිගන්න කියනවාවත්, දෙවියන් පසුපස යන්නවත්, දෙවියන්ට ඔබ පුද පූජා කරන්න කියනවාවත් නෙමෙයි. ඔවුන් ඒ රට නව තාක්ෂණයත් එක්ක ඔවුන්ගේ ගතානුගතික පාරම්පරික චින්තනය තුලින් ගොඩනගාගෙන ඇවිත් ලෝකේ හොඳම යුද තාක්ෂණය නිර්මාණය කරගෙන තියෙනවා. ලෝකේ හොඳම ඩ්‍රෝන යාන ඔවුන් නිෂ්පාදනය කරනවා. එතකොට ඔවුන් කවදාකවත් කියන්නේ නැහැ දෙවියන්ට කළ හැකි දෙයක් නොමැත, නැත්තම් ඔවුන්ගේ අභිචාර ක්‍රම ඔවුන්ගේ සංස්කෘතික අංග වලට කළ හැකි දෙයක් නොමැත, ඒවා නිකන් මිත්‍යාවල් පිස්සු කියලා. ඔයාලට හොඳම උදාහරණයක් තමයි මෙන්න මේ කතාව පොඩ්ඩක් අහන්න. අපේ වෙන්න ජනාධිපතිවරයෙක් මොනවද දැන් අදහන්න කියනවනේ, දැන් මේ දෙවියන් වෙනුවෙන් යාඥා කරන්න කියනවනේ ඔවුන්ගේ. එතකොට ඒ දේ ලංකාවේ හැම වුණා නම් කොහොමද ඔවුන්ගේ හැසිරීම කියන එක බලා ගන්න පුළුවන්? ඒ කියන්නේ ලෝකේ රටක් ඇත්තටම දියුණු රටවල් සියල්ලම පාහේ තමන්ගේ අභිචාර ක්‍රම වලට, තමන්ගේ සංස්කෘතිකාංග වලට, ඔවුන්ගේ ඉතිහාසයට ඔවුන් ගරු කරනවා. නමුත් මේ රටේ ඉන්න ජාතියක් ජම්මයක් කල්ලතෝණියක් නැති අපතේක් මෙන්න මෙහෙම කියනවා. දැන් කියන මහා මිත්‍යාවල් පසුපස හඹා යන සමාජය කියලා. අන්න ඒකයි අපේ රටවල් වලට දියුණු වීමේ හැකියාවක් නැත්තේ කියන එක. ඔය මේ වගේ කල්ලි කණ්ඩායමින් එක කියන එක හොඳම උදාහරණයක් තමයි මිත්‍යාවල් පසුපස හඹා යන කියලා. ඉතින් මිත්‍යාවක් වෙන්න පුළුවන් ඒ දේ. ඉන්ද්‍රිය ගෝචර වෙන්න ඇති වෙන්න පුළුවන් ඒ දේ. ආධ්‍යාත්මික හීන අන්ර වගේ කෙනෙක් කියනකොට ඉතින් ඒ දේවල් ඔවුන්ට ආධ්‍යාත්මික හීනය. එතකොට ඔවුන් ඒ දේවල් විශ්වාස නොකරන්න පුළුවන්. නමුත් මේ වගේ රටවල් ඉරානය පවා ඔවුන්ගේ ජනාධිපතිවරයාවෙන් ඉන්ද්‍රිය ගෝචරයට ප්‍රත්‍යක්ෂ නොවන දෙයකට ඔවුන්ගේ ජනාධිපතිවරයාගේ ජීවිතය බේරෙන්න බැරි වුණා. ඔහු මිය ගියා. නමුත් ඔහු වෙනුවෙන්
රටේ සිටින සියලු දෙනාම ඔහු වෙනුවෙන් යාඥා කරන්න පෙළඹුණා. සියලුම දේවස්ථානවල ඔවුන්ගේ යාඥාව ආරම්භ කළා. දැන් මේ වෙනකොට අපිට දැනගන්න ලැබිලා තියෙන තත්ත්වය හැටියට ගුවන් දර්ශනත් නිකුත් කරලා තියෙනවා. ජනාධිපතිවරයා ගමන්ගත් හෙලිකොප්ටරේ කඩාවැටීමෙන් සුන්නත් දූලි වෙච්ච එක ගැන මේකෙදී අපි කතා කරනකොට ඉතින් අරක ඕගලන්ට පොඩි උදාහරණයකට ගන්න ගත්තේ ඔය වගේ නායකයෝ මේ වගේ නායකයෝ අතර තියෙන රටවල් අතර රටවල් දියුණු වීම මේ පරස්පරතාවය අතර තියෙන වෙනස තේරුම් ගන්න තමයි මම ඒක ඉදිරිපත් කළේ. ඒකම දැන් මේ වෙනකොට ජනාධිපතිවරයා මිය ගිය පුවත බොහෝ විට බටහිර මාධ්‍ය වාර්තා කරනවා. ඉතින් ඒ වාර්තා කරන සිදුවීමුත් එක්ක බලනකොට ගුවන් යානා දර්ශන නිකුත් කරලා තියෙනවා. ඉතින් ඒවත් එක්ක බලනකොට මේ ලෝකයේ මහ පුදුමාකාරයි, පෘථුවිය කියන්නේ මහ පුදුමාකාර භයානක තැනක් කියන එක තේරුම් ගන්න මේ සාධකයම ඇති. විශේෂයෙන්ම අපි මතක් කළා ඔහු ඉරාන ජනාධිපතිවරයා ලංකාවට පැමිණීමේදී කොටියව දඩයම් කිරීමට කොටියගේ කැලෙන් එළියට ගන්න ඕනේ කියන එක සාමාන්‍ය සම්මතයක්, ජන ව්‍යවහාරය ආපු සමාජය ආපු සම්මතයක්. ඒ සියලුම සම්මතයන් බිඳ දමමින් ඊශ්‍රායලේ වගේ රාජ්‍යයන් නැත්නම් ඇමරිකාව වගේ රාජ්‍යයන් ඒ සම්මතයන් බිඳ දමමින් ලෝකයේ ඒකද්‍රවීය ලෝකයක් රඳවා ගැනීමට කොත්පොමණ බලපෑමක් සිදු කරනවාද? එතකොට අපේ රටේ ඔහුට ආරක්ෂාව දෙනකොට ඇවිල්ලා පාරවල් වහලා දෙනකොට ලංකාවේ හිටිය සමහරක් ඔය සමාජවාදී රැඩිකල් ගියා ගන්න අපතේෝ කොච්චර දේවල් කිව්වද? බැරිලාකත් ඕක ලංකාව ඇතුළු වුණා නම් අපිටත් අහගෙන ප්‍රශ්නයක් වැටෙනවා නේද? අන්න ඒ වගේ දේවල් හිතන්න බැරි නූගත් ජාති අන්තරය පිළිබඳ අවබෝධයක් නැති මේ වගේ නූගත් පිරිසක් රටේ පාලන බලය ඉල්ලීම අපේ රටේ අනාගතය කෙබඳු වේවිද කියන එක ගැන අපිට දැඩි ප්‍රශ්නයක් මතුවෙනවා. ඉතින් මේ දේවල් එක්ක බලනකොට මේ රට සබුද්ධිකව ගොඩනැගීම සඳහා සබුද්ධික සමාජයක්, ප්‍රඥාමූලික සමාජයක් ගොඩනගන්න හදන මේක අපිට මාධ්‍යෙන් කතා කරන්න පුළුවන් සියලු දේවල් සීමා සහිතයි. අපි දිගින් දිගටම මේ සිදුවීම් දාමයත් එක්ක භූදේශපාලනික හැසිරීම, ලෝක දේශපාලනික හැසිරීම තුළ කොහොමද ඒකද්‍රවීය ලෝකයක් සහ බහුද්‍රවීය ලෝකයක් අතර තරඟය තියෙන්නේ කියන එක, නැත්තම් මේ නව සේදමාවතේ ඒකාධිකාරීමේ බලය තහවුරු කර ගැනීමට ඔවුන්ගේ සටන කොහොමද තිබෙන්නේ කියන එක ගැන අවබෝධයක් ගන්න පුළුවන් මේ සිදුවීම් එක්ක බලනකොට. ලංකාවේ අපි පට්ටසරණයි කියලා හිතනවා, ලංකාවේ අපි කොතනද ඉන්නේ කියන එක ගැන හිතන්න පුළුවන් මේ සිදුවීම් විශ්ලේෂණය කරනකොට. ඉතින් ඕගොල්ලොත් විශ්ලේෂණය කරන්න භූදේශපාලනික වශයෙන් අපි කොතනකට පැමිණිය යුතුද, අපේ අභිමානය රැකගන්න, අපේ අභිමානය තුළ අපි ගොඩනැගෙන්න කොපමණ ස්ථානයකට පැමිණිය යුතුද කියන එක ගැන ඔබ අවබෝධයකට ගන්න කියන එක තමයි මට කියන්න තියෙන්නේ. නැවතත් කියනවා, ලංකාවේ තියෙන හරපද්ධතීන් වලට, සංස්කෘතිකාංග වලට, අභිචාර විදි වලට ගහලා පහර දීලා ලංකාවේ තියෙන අඛණ්ඩ ඉතිහාසය විනාශ කරලා ඒක හැල්ලුවට ලක් කරලා වර්තමානය තුලින් අනාගත රාජ්‍යයක් ගොඩනගන්න බෑ. එහෙම රාජ්‍යයක් ගොඩනගන්න කතා කරන නිරාගමික රැඩිකල් කියා ගන්න ඔවුන් තුල තියෙන වෛරයක්, ඔවුන් තුල තියෙන්නේ තනිකර මේ රටත් එක්ක, මේ ජාතියත් එක්ක, මේ සංස්කෘතියත් එක්ක තියෙන වෛරයක් නැතුව ඔවුන්ට මේ රට හදන්න අවශ්‍යතාවයක් නෙවෙයි. ඔය කතා ගන්න බොහෝ දෙනා දිත්තපුරවැසි භාවයේ තියෙන පුද්ගලයන්. ඉතින් අපිට දිත්තපුරවැසි භාවය නැහැ, අපි මේ රටේම ඉන්න පුද්ගලයන්. නැත්තම් බොහෝ දෙනෙක් සරණාගත වීසා බලාපොරොත්තු වෙන ඉන්න පුද්ගලයන්. ඉතින් අපි නම් කවදාකවත් සරණාගත වී මේ රටේ මැරිලා ගියත්, මරලා දැම්මත් මේ රටේම තමයි පස්සෙ එන්නේ. ඉතින් ඒ වගේ අදහසක් අපිට නැහැ. අපි රට වෙනුවෙන් අපි කැප වෙනවා, කැප කිරීම ඉදිරියට කරනවා. ඒ සියල්ලම කරලා අභිමානවත් ජාතියක් ගොඩනගන්න ඔබ සියලු දෙනාම එකතු වෙන්න කියලා ඉල්ලා සිටිනවා. ස්තුතියි.